පසුගේ IPL තරගාවලියට වඩා මෙවර IPL තරගාවලියේ වෙනස්කම් රැසක් සමගින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මීට පෙර අනාවරණය වුණා. නමුත් තවමත් ඉන්දියාව තුළ කොරෝනා තත්ත්වයේ ඉතා ප්‍රබලව ව්‍යාප්තව පැවතීම හේතුවෙන් මෙවරද එම තරගාවලිය දැඩි අභියෝග රැසක් මැද්දේ පැවැත්වීමට සිදු වී ඇති බව තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මෙවර IPL තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී IPL තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ කණ්ඩායමකට සම්බන්ධ සමාජිකයෙකුට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. दिल्ली कैपिटल कांडे में तुंगिरिया क्रीडक अक्षर पटेल बेंगलोर क्रीडक देवदत्त पडिक्कल चेन्नई सुपर किंग्स कांडे में संबंध पूद्गलेकुट मेलेस वायरस आसादने वी एति बवट तुरतुरु वार्ता वनवा अक्षर पटेल कांडे में संबंध वी मिन पसुव सिदुकल वैद्य परीक्षणेकदी हंदुनागन एत्ते ओहुट कोरोना वायरस आसादने वी एति बवई ए अणु अक्षर पटेल मे वन विट स्वयं निरोधायनट लक्कर एति बवई दिल्ली कैपिटल कांडे में निवेदनय कले COVID-19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති චෙන්නයි සුපර් කින්ග්ස් කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයාද මේ වන විට සොයන් නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග හෝ සහාය කාර්ය මණ්ඩලය සමග සම්බන්ධතාවයක් දක්වා නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ. තවද මුම්බයි වෙන්කඩේ ක්‍රීඩාංගණයේ සේවකයන් 8 දෙනෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇතයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර උද්ගති වී ඇති අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් මෙවර IPL තරගාවලියේද ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට අවධානය යොමු වී ඇතයි තොරතුරු වාර්තා වනවා. මීට පෙර තීරණය කොට තිබුණේ මෙවර IPL තරගාවලියේ ප්‍රේක්ෂකයන් සහිතව පැවැත්වීමටයි. මෙවර IPL තරගාවලියේ නීති බොහොමයක් වෙනස්ව තිබෙනවා. ඒ අතර තුවන විනිසුරුගේ බලය වැඩි කිරීම ප්‍රධාන වශයෙන් දැකිය හැකි. මීට අමතරව නියමිත කාලයට පන්දු වාර 20 යවා නොමැතිව හොත් දඩ කීපයකට කණ්ඩායමට මූණ දීමට සිදුව තිබෙනවා. ඒ අනුව එක්වරක් මන්දගාමී පන්දු වාර වේගයක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 12ක දඩයක් නායකයාට හිමිවනු ඇති. දෙවන වරටත් මන්දගාමී පන්දු වාර වේගය පවත්වාගෙන ගිය හොත් කණ්ඩායම් නායකයාට ඉන්දියානු රුපියල් ලක්ෂ 24ක දඩයක් හා කණ්ඩායමේ අනෙක් එක් එක් ක්‍රීඩකයාට ලක්ෂ 6ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 125ක ප්‍රමාණයක් කපා හැරේ. තෙවන වර හෝ ඊට පසුව සිදුවන සෑම මන්දගාමී පන්දු වාර වේගයක් පවත්වාගෙන යාමේදී නායකයාට ඉන්දියානු රුපියල් ලක්ෂ 30ක දඩයක් හා එක් තරඟ තහනමක් හිමිවනවා. මීට අමතරව කණ්ඩායමේ එක් එක් ක්‍රීඩකයන්ට ලක්ෂ 12ක දඩයක් හෝ තරඟ ගාස්තුවෙන් 150ක දඩයකට ලක්වීමට සිදුවනවා. අපේම් පෙ අලුත් වෙන දේශ විදේශ ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට අත්දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.